ආයිබෝවන් මම ගුරනිවසාදධ්‍ය අපපන ආයතනයේ හයශයණයේ අභිමන් ගුරුතුමාගේ විද්‍යා පන්තියට සම්බන්ධ වන සිසුවයක් මග ෙනම නැතුලි භාව්‍ය, මමදද මෙතරට පැමිණේ පාඩම් පැහැදිලි කිරීමකටයි. ජයිවලෝකයේ අසිරිය. මොකදද මේ ජයිවලෝකයේ අසිරිය කියන්නේ. ජයවලෝකයේ අසිරේ කියන්නේ අපාවට පරිසරයේ සුන්දරත්වයයි. මොකදද මේ පරිසරය කියන්නේ? සරේ කියය අපේ ඇතුළු අපේ වටපිටාවයි. මේ පරිසරේතියන දේවල් කොටස් දෙකකට බෙදරව. ඒ තමයි පණඇති පනති පණනැති දේවල්ල අපි අජීවීන් ලෙසත් ප ඇති දේවල් ජීවිීන් ලෙසත් හඳුන්නනවා. අජීවීන් කියන්නේ වර්ධනය නොවන පණනැති දේවල්ලට. ජීවීන් කියන්නේ වර්ධනය වන පන ඇති දේවල්ලට. ප්‍රධාන ජීවීන් කා්ඩ துணකට වෙදෙනවා. තමයි ශාකශுද්‍රජීවීන් සතුන්. ශාක විවිධත්த்த අනුව වර්ග කරண. ඒ තමයි රூපිය ලක්ෂණනුව ස්වභාවය අනුව ජීවත්த்தන පසරය அනුවர். රூපිය ලක්ෂණනුව උදාහරண තමයි மூழி கந்த பற்ற மල් பல ீஜ, ස්වභාවය අනුව පැලෑටි පඳුරු ගස් වැල් ට්‍රීවත්තන පරිසරය අනුව බෞවමික ජලජ කඩොලාන වෙරලබඩ ආදී පරිසර. ශුද්‍ර ජීවිීන්. පියවිඇසට නපරෙන ඉතා කුඩාජීවින් ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්නනවා. උදාහරණ වශයෙන් ඇමීබා ප්‍රමිඩොමොනාස් පැරමීසියම් බැක්ටීරියා. ඇසට කිසි දුූ උපකරණයක් සවි නොකළ ඇස පියවි ඇසලෙස හඳුන්නනවා පියවි ඇසෙන් නොපෙනෙනදේ නිරීක්ෂණය සඳහා සංයුක්තාලෝක අන්වීත්‍රයදාගන්නවා. පොකුණු ජලයේ නරකූවාහාරමත පසතුළ සහ සතුන්ගේ දේහයමත ශුද්්‍රජීවීන් බහොලවවාසය කරනවා. සතුන් ශාකමෙන්ම සතුන්ද විවිධත්්‍යයානුව වර්ග කරනවා. තමයි ජීවත්තන පරිසරයානුව, භෝජන ක්‍රමය අනුව, භෝජන විලාස අනුව, බාහිර ලක්‍ෂණ අනුව සහ සංචරණ ක්‍රම අනුව. ජීවත්තන පරිසරයානුවට උදාහරණ තමයි බෞමික ජලජවායව. භෝජන ක්‍රමය අනුව එකට උදාහරණ විකාගිලීම නොවිකාගිලීම යුෂයුරාබීම. භෝජන විලාසයට උදාහරණ, ශාකභක්ෂක මාංශ භක්ෂක සර්වභක්ෂක. බාහිර ලක්ෂණ අනුවයකට උදාහරණ වර්ණය හැඩය උපාංග. සංචරණ ක්‍රමය අනුවකට උදාහරණ ඇවිදීම පිහිනීම පියාසර කිරීම සහ බඩගෑම. ජීවීන්ගේ ලක්‍ෂන් පහක් අපිට දැගගන්න පුළුවක්. ඒ තමයි වඩදනය පෝෂණය චලනය ශසනය සහ ප්‍රජනනය. වර්ධන ජීවිීන් ප්‍රමාණයෙන් විශාලවීම වර්ධනය ලෙස හඳන්නනව. උදාහරණයක් ගත්තොත් බලල් පැටවෙකු ප්‍රමාණයෙන් විශාලවීම බීජයක් ප්‍රරෝහණයවීමෝෂ ජීවීන් සේ ආහාරාවශ්‍යතා සපුරාගැනීමේ ක්‍රියාවලිය පෝෂණය නමින් හඳන්නනවා. පෝෂණයනුව ජීවීන් ප්‍රධානවර්ග දෙකකට බෙදන්න පුළුවක්. ඒ තමයි සෑන්පෝෂීන් සහවිෂමපෝෂීන් සෑන්ෝෂී තමාවිසින්ම ආහාරණිපදවා ගන්නා ජීවිීන් සෑන්පෝෂීන්ට ස හඳුන්නනවා උදාහරණය හරිතශාක කළමුඩ මොනස් සහස මහලබැක්තීරියාවරක. මේ වගේ තමා විසින්ම ආහාර්ිපදවා ගැනීම ප්‍රභාසංසුලේෂණය නමින් හදුන්නනවා හරිත ශාක වායිගෝලෙන් කාබන් ඩක්යි්වා සහ අසංහොනාාගල් ජලයද සුවර් ශක්තිය දුපයෝගී කරගෙන් ආහාර නිෂ්ප කිරීමේ ක්‍රියාාවඩිය ප්‍රභාසංස්ලේෂණය නමින් හැඳින් වෙනවා. මෙහිදී අතුරුඵලයක් වශයේෙන් ඔක්සිජන්වායවෙද පිටවෙනවා. විෂමපෝෂී, ශාකණිපද වන ආහාර මතසුඩි ජූහෝ වක්‍රස සපන ජීවි ස්පිෂ්මපෝෂීන් නිෙස හඳුන්නනව. මවා ගොව හාවබනි සතුන් ශයාාක ආහාරයටගෙන ශ්‍රජුව ඇපෙනම සිංහයා කොටියා වැනි සතුන් වෙනත් සතුටම ආහාරයට ගෙන ශාකමත්ත වක්‍ර ලෙස ඇපෙනවා චලනය ජීවීන්ගේ දේහූපාංගලි සිදුවන පිහිටීමේ වෙනසක් හෝ සමස්ත දේහයම වෙනසක් චලනයක් ලෙස හඳුන්නෙනවා ජීවයෙකු එක්ක ස්ථානයක සිටි තවත් ස්ථානයකට ගම්මන් කිරීම සංචරණලස හඳුන්නෙනවා සතුන්ට සංචරණය සඳහා විදුූපාංග තියනවා. උදාහරණ මිනිසාට පාද මත්සයින්ට වරල් පක්ෂීන්ට පියාපත්. සංචලණය කළනො හැකි සතුන්ද ඇත උදාහරනාශයෙන් මුහුදු මළ සහ කරල් බුහුබාව. ඇතම් ශාකද ස්විශේෂී චලණ පෙන්වනව. උදාහරණ විදිිකුම් භර්ෂයාකයා අතිං ස්පර්ශ කළ විට හැකිලීයාහම. හැන්දෑ වන විට මාර අතුරුමරුංග සේම්බලාාවං ශාක පත්‍ර හැකිලීයාහම. ශාක හිරුවලිය ඇති දෙසිටි නහිගමන් කිරීම. ශසනය වාතේ ඇති ඔක්සිජන් අපේශරීරයේ සංශිත වී ඇති ආහාර්මත ක්‍රියාකර ශක්තිය නිිපදවා ගැනීමේ ක්‍රියාවලිය ශසනය ලෙස හඳන්හනවා. ආර්ශාසමගින් ශසනටවශ්‍ය ඔක්සිජන්වායවෙලා බාගන්නා අදර ප්‍රාශාසමගෙන් ශසනයේදී පින්පද වන කාබන්ඩක්සයිඩ් වාව පිට කැරනවා. දේහය තුළට වාර්තයඇතුළු කරගැන්හීම ආශාස ලෙසත් දේහයෙන්වාත ඉවත්කිරීම ප්‍රාශාසලසත් හඳුන්ටනව. ආශා සහා ප්‍රාශ්්‍යාසහේතුවෙන් ලෑ ප්‍රදේශයේ හා උදර ප්‍රදේශය ඇතිවන චලන ශ්‍රසනචරණ ලෙස හඳුන්නනව. දෙැංග පුං්චි පරීක්ෂණයක් බලමු මේ පරීක්ෂණය නමතමයි රාශ්ාස වායවේ කාබන් ඩක්සයිට් වායව ඇති බව මුලින් අපි අවන්නු හුණුදියර සල්පයක් අලගෙන ඒක පරීක්ෂණලයට දාලා ඉම්පසු ඒන් අලයතුළට බීමබටයක් ඇතුළු කර තත්පරකිහිපයක් වාතය බුබුලනය කරන ඕනෙ අපිට නිරීක්ෂණය වෙන බ පරීක්ෂණනාලය තුලාඩා හුහුණු දියර සුදු පැහැටහැරෙන බව එමගින් අපට නිගමනයකට එන්න පුළුවක් පාශ්වාසවාතේ හාබන්ඩක්සයිඩ්ඩා ඇතිබාට ප්‍රජනනය නවජීවීන් බිහිවීමේ ක්‍රියාවලේ හෙවත්තම වර්ග බෝකිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය නමින් හඳුන්නනවා ජීවීන්ගේ අකණ්ඩ පෑන්ම උදසා ප්‍රජනණය අත්්‍යේ වශ්‍ය ක්‍රියාවලියම් උදාහරණ වශයෙන් බීජය ප්‍රරෝහණැවීමම කිකිලියම් පැටවුන් බිකිරීම අපි දෙැම් ලමු ශ්‍රාක හා සතුන් නැතර වෙනස්කම් ශාකවල ලක්ෂණ ශාක පසුට සවි වී වැඩෙනවා ශාක සංචරණය නොකරන අතර චලන දක්වනවා. එහෙත් සතුවන් තැනින්දනට ගමන් කරනවා එනම් සංචරණය කරනවා. ශක ආහාර තමා විසින්ම නිචෂපාදනය කර ගන්නවා එනම් ශ්‍රාකසාන්පෝෂීන් සතුන්ට ආහාර නිෂ්පාදනය කරගත නො හැකි අතර ශාකනිපදවන ආහාරමත ලැපෙනවා. එනම් සතුන් නිෂම පෝෂීන්. ශාක වල හරිත ප්‍රධනම් කොළ පැහැති වර්ණකයක් තියෙනවා. සතුන්ගේ හරිත ප්‍රධනම් වර්ණකයක් නැහැ. ශාක ජ්‍රීවිත කාලේ පුරාම්ම වර්ධනය වෙනවා. එනම් වර්ධනය සිහිමාවක් නෑ. සතුන් ජීවිතය යම් කාලයක් දක්වා වඩදනය සිදු කරනෝ. යම් කාලයකට පස්සුව වර්ධනය නැවති ඇතිබාපේනව එනම්වැඩධනයේ සීහිමාවක් තියෙනවා. දෙබිදුම් සොචි. යම් ලක්ෂණයක් පදනම් කරගෙන එම ලක්‍ෂණයේ පැවැත්ම හෝන පැවැත්මානුව ජීවීන් වැර්ග කිරීම දෙබිදුම්සිච්චිලිස ඳන්නනව. උදාහරණයක් වශයෙන් අපි සතුන් කෙහිපදන වරගෙන බලමු. ගිරවා ගැඩවිලා බල්ල පත්තයා මුව කපටාවන සතුන් ගත්තොත්. අපිට බල්ලා මෙන සතුන් දෙන්න පාදහතරක් ඇති ගිරවා ගැඩවිලා පත්තයා ක්පුටාගෙන සතුන් පාදහතරන් ඇති දිහටත් බල්ලයි මුවයි අං ඇති අන්න ඇති ලෙසත් කප්පුට ගිරවා පියාපත් ඇති ලෙසත්. ගැඩවිලා පත්්‍යයපියා මත් නතිලෙසත් ගන්න පුළුව. එවගෙන්ම ගිරවා හා කපපුටා වක්්‍රහොටක් ඇති වක්්‍රහොට නැතිලිසත් පත්තායා ගැඩවිලා වාාද ඇත පාද නැතිලෙසන පුළුවන්. දෙබුදුම් සුච්චිවලදී තෝරාගණහාා ලක්ෂණ පහසුවවෙෙන්න්න රීක්ෂණය කළ හැකි බාහිර ලක්ෂණ විීමම වඩාත් සුදුසුවෙන්න ඕනි. අපි උදාහරණ වශයෙන් රූපයේ දැක්කන පරිදි ශාකපත්‍රකිහිපයක් ගත්තොත් මේ පට්‍රපිට පත්‍රිකා ලෙස බෙදී ඇත පත්්‍රිකා ලෙස බෙදී නැතිලෙසත් පත්ිකා එක්කිස්ථානයකින් බෙදී ඇත පත්‍රිකා එක්කස්ථානයකින් බෙදී නැතිලෙසත්ත් තුඩක් ඇත පත්‍රගේ තුඩ නැතිලෙසත් පත්්‍රදරාරයේ රැලි ඇත. ත්්‍රජායේ රැලි නැතිලසත් අපිට ගහන්න පුළුවන්. ස්තුූතියි